අයිවන්. ඔබට බොහොම වසනාවන්ත සුබරාත්‍රියක්. ලංකාවේ නාගරික සංවර්ධනයේ ඔබ සහ මා අපේක්ෂා නොකළ බොහොම විප්ලවීය හැරවුමක් නිර්මාණය වෙලා. මේක අහම්බෙන් පහළුවක් නෙවෙයි. සලසුම් සහගත ගමනක අපේක්ෂා සහගත වැඩපිළිවෙලක් එක්කයි මේ වෙනස නැතිනම් මේ හැරවුම නිර්මාණය වෙන්නේ. මේ ගැන හරි උණුසුම් සංවාදයක් තියෙනවා. රටේ හැමෝම මේ ගැන හරි උනන්දුවෙන් කතා කරනවා. ගෞරවනීය ප්‍රේක්ෂක ඔබට මට කරන්න ආරාධනාවක් තියෙනවා. මා ළඟ ආරාධනයක් තියෙනවා අද රාත්‍රිය ඔබට දෙන්න. රටක් ආදරය කරන මිනිසකු රට ගැන කතා කරන රාත්‍රියක් වෙනුවෙන් නොනිදා අප සමග රැඳෙන මේ රාත්‍රියේ මොන වටිනා සංවාදයකටයි මේ පූර්ව සූදානම. මේ සංවාදයේ කතානායකයා සහ අපි මේ සංවාදයේ රැගෙන යන්න උත්සාහ කරන මානෙය පිළිබඳ SEC සංක්ෂිප්ත සටහනක් සූදානම්. අපි බලමු මේ කතාව. ඔබ ජීවත්වන පරිසරය ඔබේ ජීවන චරිතයෙහි කැඩපත වේයයි ප්‍රකට කියමනක් තිබේ. අප පළමුවරට දකින යමෙකු අප පිළිබඳ ප්‍රසන්න හැඟීමක් උපදවා ගනුයේ අපගේ පැවැත්මේ පිළිවෙල පිරිසිදුකම සහ ගතිපැවතුම් තුළිනි. රටක් පිළිබඳ වුවද සාධනීය හැඟීම් යමෙකු තුළ පළමුවරට ජනිත වන්නේ වෙසෙසින් අගනුවර ප්‍රධාන නගර මන්මාවත් සහ ජනතාවගේ විනයගරුක පැවැත්ම කෙරිනි. එසේ මුත් පසුගිය සිය වසරක් මුළුල්ලේ අප සහ අප රටක් අගනුවර ඇතුළු ප්‍රධාන නගර මන්මාවත් සහ ජනතාව තුළිනුත් දක්නට ලැබුණේ අපිරිසුදු පිළිවෙලකින් තොර අගනගරයේ ඇතුළු සමස්ත දේශය පිළිබඳ ප්‍රසන්න හැඩරුවක් නොවේ. එකී අපිරිසිදු දුමාරය කොළඹ කේන්ද්‍රීය කරගනිමින් දැන් සමස්ත දිවයින කෙරෙන් ඇදහිය නොහෙන වේගයකින් මැකී යමින් තිබේ. එදවස කොළඹ නිබඳ දුගඳින් ගැවසුණු මාර්ග දෙපස කුණුකඳු ගොඩ ගැසුණු අපවිත්‍රතාවයේ සහ අප්‍රසන්නතාවයේ අගනුවර විය. වේදි අරක්ගත් පදික වෙළඳ ආක්‍රමණික සේනාය තුගී යාචක දනෝය සවන් පාරන කන්දුස් ක්‍රියාවය නේත්‍ර අපවිත්‍රකාරක කටවුට්ටිය පදික වේදිකාව අහිමි පදිකයින් මහමග ඇවිද ගියේ ප්‍රාණ භීතියෙන් ත්‍රස්ත වෙමිනි. ජරාපත් මැහැල්ලක බඳු වූ එකල කොළඹ මෙකල නව යොවුන් රූසිරි බෑහෙන යෞවනියකසේය. අව්වේ කැකෑරෙමින් වැස්සට ජීවිතයේදී කළ පදික වෙළඳුනට අද සුවිසල් වෙළඳ සංකීර්ණ ඉදිව තිබේ. චිරාත් කාලයක් පදිකයිනට අහිමි වූ පදික වේදිකා අද පදිකයින් උදෙසාම විවෘතව තිබේ. දශක ගණනාවක් පුරා කොළඹ ජීවිත අප්‍රසන්න කළ කුණු ප්‍රශ්නයෙන් වියකුණු කොළඹ අද සුගන්ධවත් අරුණෝදයක්සේ ප්‍රභා සම්පන්නය. සංගණනය කළ ඇති පරිදි 70,000ක් පමණ වන කොළඹ වතු ජනාවාසයන්හි වැසියන් සඳහා ඔවුන්ට ආත්ම ගෞරවයෙන් අභිමානයෙන් සහ සෞඛ්‍ය සම්පන්නව ජීවත් විය හැකි මහල් නිවාස සංකීර්ණ ඉදිරිමින් තිබේ. ඔවුන්ගේ ජීවන වටපිටාවට හුරු කොළඹ නාගරිකය තුළම මෙම නිවාස සංකීර්ණ ඉදිවීම සුවිශේෂය. සැබවින්ම කොළඹ සැබෑ සංවර්ධන සැලැස්ම වීදිගත වන්නේ දැන්ය. මොහොතින් මොහොත මේ නවීකරණය ජනතා ආශිර්වාදයේ ලබමින් නගරයේ සැරිසරන්නේය. අවේලාවේ පවා මේ වීදි සරන්නා හෙට අරුණෝදයේ ඔබට ප්‍රත්‍යක්ෂ කොට දක්වන්නේ නිදිවරා ක්‍රියාත්මක වන සංවර්ධනයක අනුහසය. මේ යෝධ ආශ්චර්ය සිය ආධිපත්‍යයට නතු කරගන්නේ කොළඹ පමණක් නොවේ. කොළඹින් බැහැර නගර සහ උපනගරද ආවරණය කරමින් නවීකරණ ව්‍යාපෘති ක්‍රියාත්මකය. ඔබ දැසින් දැක ප්‍රත්‍යක්ෂ කොට ගන්නා ඔබේ නොමද පැසසුමට ලක්වන මේ ආශ්චර්ය ඌපපාතික අහම්බයක් නොවේ. මේ සියල්ල පසුබිමේ දැවැන්ත ක්‍රියාශීලී රූපකායක සෙවනැල්ල පතිතව තිබේ.
අප මේ හමුවන්නේ එකී අසිරිමත් ආශ්චර්යයේ නියමුවානන්‍ය ගරු ආරක්ෂක ලේකම්තුමනි එක පැත්තකින් ජීවත් වීම පිළිබඳ බලාපොරොත්තුවත් පැත්තකින් තියලා ඔබතුමන්ලා රට වෙනුවෙන් රට බේරගන්න යුද්ධ කරන වෙලාවේ රූපවාහිනී මහගෙදර පවුල හැමෝම මේ වහල යට ඉඳලා තමයි ඔබතුමන්ලට උදව් කළේ. ඔබතුමන් අද අපේ වහල යටට ආපු දවස බොහොම සතුටුයි ආඩම්බරයි මේ පැමිණි ගමන තුළට ලොකු අරමුණක්ද ගැට ගැහිම සහබද්ධ වීම ඒ සතුට තව තවත් තීව්‍ර කරනවා. බොහොම ආදරෙන් සෙනෙහසින් මම ඔබතුමන්ව පිළිගන්නවා. අද ගරු ආරක්ෂක ලේකම්තුමන් සමග ඇතිවන මේ සංවාදයේ සහෝදරාත්මක දෙමළ භාෂා පරිවර්තකයා ලෙස මගේ ජ්‍යෙෂ්ඨ සහෝදර රාහුලන් මගේ වම්පස ඉන්නවා. රාහුලන් මම පිළිගන්න රාහුලන් අයිබන් සුබරාත්‍රියක්. අපි මේ කතාවේ අවශ්‍යම තැනක් විසනින් එතුමන් හරහා මේ කතාව පරිවර්තනය කරගන්න සූදානම්. ආරක්ෂක ලේකම්තුමනි මේ කතාවේ ප්‍රවේශයට මම කැමති මෙන්න මෙහෙම කතාවකින් මේ කතාවට ප්‍රවේශයක් ගන්නට. කොටිනැති රටක් ගැන ලියපු කවියක් අපි හැමෝගෙම හදවතේ හෘද සාක්ෂි ගැඹුරු තැනක හැංගිලා තිබුණා. මේ සම්බන්ධව මම සහ ඔබ ලියපු කවියේ පදවැලේ වෙනසක් තියෙන්න පුළුවන්. හැබැයි අර්ථය එකයි. ඒ තමයි වේගවත් දියුණු සංවර්ධිත සමාජයක්. ත්‍රස්තවාදයෙන් පස්සේ අපි ඒ යන ගමනේ පාර හරිද වේගේ ප්‍රමාණවත්ද ඔබතුමාගේ විශ්වාසය විදිහට? ප්‍රථමයෙන්ම අතිගරු ජනාධිපතිතුමා පළමුවර ජනාධිපතිවරයා වශයෙන් රටේ ජනතාව පත් කරගත් අවස්ථාවේදී එතුමාට ජනතාව දුන්නු අභියෝගයක් එතුමා ජනතාවට දුන්නු පොරොන්දුවක් ප්‍රධානතම පොරොන්දුවක් මෙරට මේ අපේ ශ්‍රී ලංකාව ඒකීය සෑම ජන කොටසකටම එකසේ ජීවත් වෙන්නට පුළුවන් ගෞරවනීය සාමයක් ඇති රටක් ලබා දෙනවා කියන එක. එතුමා ඒ කාර්ය වසර 30ක් පමණ ජනාධිපතිවරු 5 දෙනෙකුට ආණ්ඩු ගණනාවකට අභියෝගයක් වුණේ ප්‍රශ්නය අවුරුදු 3.5කට වඩා අඩු කාලයකදී විසඳලා එතුමාගේ පොරොන්දුව ඉටු කරා වගේම ජනතාව එතුමාට දුන්නු අභියෝගයත් එතුමා බාරගෙන එක සාර්ථකව ඉටු කරා. ඊළඟට එතුමා දෙවනවර ජනතාව විශිෂ්ට ජයග්‍රහණයක් ඇතිව ජනතාව එතුමාව පත් කරේ තවත් අභියෝගයක් ලබා දීලා. ඒ වගේම එතුමා මහින්ද චින්තනය යටතේ ත්‍රස්තවාදයෙන් තොර රටක එයින් ඔබ්බට කුමක්ද යන්න තමයි එතුමාගේ මූලික පොරොන්දු අපේක්ෂාව. එතුමා අපි දන්නවා ත්‍රස්තවාදය නිසා අපිට බොහෝ හානි තියෙනවා. අපේ ජීවිත හානි ඇති වුණා. ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන් ඒ වගේම විවිධ සෑම ජන කොට්ටාසයකම දේශපාලන නායකයන් සිවිල් වැසියන් විනාශ වුණා වගේම දේපල විශාල වශයෙන් විනාශ වුණා. මේ වත් සමගම අපිට තවත් නැති වුණු දෙයක් තමයි අපේ ආර්ථිකය. මොකද එවැනි වාතාවරණයක් යටතේ පිළිගන්න ඕන වැදගත් කිසිම ආයෝජකෙක් ආයෝජනය කරන්නට ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒක දේශීය ආයෝජකයන්ටත් බලපානවා. ඒ වගේම විදේශීය ආයෝජක. විදේශීය ආයෝජකයෝ එන්නේ නැහැ. දන්න දේශීය ආයෝජකයන් වෙන රටවල ගිහිල්ලා ආයෝජනය කරා. ඒ වගේම සෑම අංශයකින්ම ආර්ථිකය කඩා වැටෙන්න හේතු වුණා සංචාරක ව්‍යාපාරය ගත්තන. ඒක විශාල පසුබෑමකට ලක් වුණා. ඒක ස්වාභාවිකයි එවැනි තත්ත්වයක් යටතේ.
සංචාරකයන් එන්නේ නැහැ. ඒ වගේම ගොඩනැගීමේ ගොඩනැගිලි සංවර්ධනයේ අඩාල වුණා. මොකද ආයෝජකයන් ඇවිල්ලා ආයෝජනය කරන්නේ නැත්තම් ඒකත් පසුබෑමකට ලක් වෙනවා. ඒ වගේම බලන්න දීවර කර්මාන්තය වැනි දේවල් විවිධ හේතුන් නිසා දැන් උතුරු නැගෙනහිර ප්‍රදේශයේ සම්පූර්ණයෙන්ම මේ දීවර කර්මාන්තය කඩාගෙන මෙවැනි මේ වශයෙන් විශාල පාඩුවක් අපිට ඇති වුණා. ඉතින් මේම සංවර්ධනයේ අදාළ වීමක් එමුණ තාර්ථිකයේ වර්ධනයක් නැති වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම රටේ ජනතාවගේ ජීවන තත්ත්වයේ පහත වැටීමක් සිදු වෙනවා. අපි මේ සෑම දෙයක්ම කරන්නේ අවසානයේදී රටවැසියාගේ ජීවන තත්ත්වය ඉහළට ගේන්න. මෙවැනි වාතාවරණයක් ඇති කරලා ඊළඟට සාමකාමී වාතාවරණයක් ඇති. ඊළඟට ජනාධිපතිතුමාගේ අභිප්‍රාය වුණේ මේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළට ගැනීම සඳහා ඒ අවශ්‍ය වන ජාතික සංවර්ධන ආර්ථික සංවර්ධනය ඇති කරන්නට. එයා අද හරි මාර්ගයක් ඔස්සේ අනිවාර්යෙන්ම ගමන් කරමින් තියෙන බව රටවැසියාට තාමත් පැහැදිලිද? මේ කාරණාව අපි ප්‍රවේශය තුළ පැහැදිලි කරගන්න උත්සාහ කළේ සංහිඳියාව සහිත සහෝදරත්වයේ රජයන සමාජයක් ඇතුළේ අපි බොහොම වේගවත් සංවර්ධනයක් අපේක්ෂා කළ ජාතියක්. අපි එතනට යමින් සිටිනා බවට ගරු ආරක්ෂක ලේකම්තුමා මේ සංවාදයේ ප්‍රවේශය තුළ අපට සහතිකයක් දෙනවා. මේ පශ්චාත් යුද සමය ඇතුළේ නැතිනම් සාමකාමී මේ දේශයේ ගොඩනැගෙන මොහොතේ සාමය උදාවීමත් එක්ක රටේ නාගරික සංවර්ධනය කියන විෂය ගරු ලේකම්තුමනි ආරක්ෂක අමාත්‍යංශයේ විෂයපතේට එනවා. මේක අහඹුවක්ද නැතනම් බොහොම සලසුම් සහගත අපේක්ෂාවක් ඇතිව ගන්න තීරණයක්ද? ඒ වශයෙන් අධිකරු ජනාධිපතිතුමා තේරුම් ගත්තා. ඒ වගේම කල්පනා කරා විශේෂයෙන්ම මේ නගරවල සංවර්ධනය අපේ ආර්ථික වර්ධනයට ඉතාමත් වැදගත් වෙනවා කියලා. මේ විශේෂයෙන්ම කොළඹ සහ තදාසන්න ප්‍රදේශ කොළඹ වගේම නගර සභාවට අයිති සීමාව, දෙහිවල ගල්කිස්ස නගර සභාවට අයිති සීමාව, කෝට්ටේ නගර සභාවට අයිති සීමාව, කොළොන්නාව නගර සභාවට අයිති සීමාව මේ ප්‍රදේශවල වර්ධනය වෙනසක් ඇති කිරීම ඉතා වැදගත් බව අපි මහින්ද චින්තනය අතට අපේ රජය ජනාධිපතිතුමා මේ සංවර්ධනය කොළඹින් පිටතට ගෙනියනවා. ඒක තමයි අවශ්‍යතාවය වුණේ. එහෙම කොළඹින් පිටතට ගෙන ගියා. කොළඹ ඉතාමත්ම වැදගත් නගරයක් හැටියට පවතිනවා. ඒක හේතුව තමයිත් පාලන තන්ත්‍රයේ තියෙන කොළඹ. ජාත්‍යන්තර ගුවන් තොටුපළ තියෙන කොළඹ. වරාය තියෙන්නේ කොළඹ. මූලික ව්‍යාපාරික මධ්‍යස්ථානය කොළඹ. පාසල් විශාල පාසල් තියෙන කොළඹ. තවම ආයෝජකෙක් මේ රටට පැමිණෙනවා නම්, විදේශීය නායකෙක් මේ රටට පැමිණෙනවා නම්, සංචාරකයන් මේ රටට පැමිණෙනවා නම් උන් මුලින්ම එන්නේ කොළඹට. ඉතින් මේ කොළඹ අර මේ මුලින් පෙන්නවා වගේ ඒ මුලින්ම ඔවුන්ට එන හැඟීම